අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකීන් 4 දිනක ඇතුළු 9කට කොරෝනා PCR පරීක්ෂණ සිදු කළ මන්ත්‍රීවරුන් 32 දෙනෙකුට වෛරසය ආසාදනය වී නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි. දලදා මාලිගාවේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුටත් කොවිඩ් වැළඳේ. නැගිනහිර පර්යන්තයේ අයිතිය 10%ක් ජනතාව සතු කළ යුතුයි. රතන හිමියව දහරණය කරයි. නැගිනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවට මම විරුද්ධයි. ප්‍රසන්න රණවීර කියයි. කොවිඩ් එන්නත ලබා ගන්න යන මුදලම රජ්‍ය සීනිබදු වංචාවෙන් උපයලා සජිත්ගෙන් චෝදනා කොවිඩ් එන්නත හිතුමතේ රටට ගෙන එන්න හැකියාවක් නැහැ කෙහෙලිය කියයි ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කළ ක්‍රමවේදය ගැන බන්දුල අධ්‍යාපන බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි සුන්දර පිටවල පතනේ ඛේදවාචකයක් දේශීය පුවත්තයි ප්‍රථමයෙන් නවදහනිය කොළඹ වරායේ නැගිනහිර පාරයන්තයේ කොටසක් ඉන්දියානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට රටේම දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන පසුබිමක දේශපාලන වේදිකාවද මේ හේතුවෙන් උණුසුම් වී තිබෙනවා. එමෙන්ම වරාය වෘත්තීය සමිති පවසන්නේ නැගිනහිර පාරයන්තයේ කටයුතු 100%ක් වරාය අධිකාරිය සතුවනතුරු සටන අත් නොහරින බවයි. කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබා දීමට රජය කටයුතු කරන බව පවසමින් ඊට එරෙහිව විරෝධය පළ කරමින් කිහිප අවස්ථාවකම වරාය වෘත්තීය සමිති උද්ඝෝෂණ වල නිරත වුණා. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ කිසිදු විදෙස් සමාගමකට ලබා දීමට කටයුතු කර නොමැති බවයි. අර කතා නැගිතුමුනි අපරාජයේ විසින් මෙම නැගිනහිර ජාතියේ කල්මනා කරන හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැත. මේ අතර ජනාධිපතිවරයා සහ වරාය වෘත්තීය සමිතිය අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ පසුගිය රජයේ නැගිනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබුණද වත්මන් රජයේ ඉන්දියානු රජය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම වත්මන් රජය යටතට ගත් බවයි. එමෙන්ම ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවයටද පැමිණි අතර 49%ක් ඉන්දියාවේ අදානි සමාගමටත් වෙනත් පාර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇති බවයි වරාය වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. කෙසේ නමුත් ඊට වරාය වෘත්තීය සමිති සිය එකඟතාවය පළ කළේ නැහැ. එවන් පසුබිමක ජනාධිපතිවරයා විසින් කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය සම්බන්ධයෙන් පත් කළ අණු කමිටුව සහ වරාය වෘත්තීය සමිති අතර ඊයේ දින පැවති සාකච්ඡාවද අසාර්ථක වූ බවයි වරාය වෘත්තීය සමිති ඊයේ දින ප්‍රකාශ කළේ. 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගිනහිර පර්යන්තය මෙහෙවන්න ඕන කියන ඒ අරමුණට යනකම් අපි ගන්න ඕන ඕනෑම තීන්දුවක් ඕනම කෙනෙක් එක්ක විසඳ ගන්න අපි සූදානම්. මේ අතර නැගිනහිර පර්යන්තය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ හම්බන්තොට වරාය අමුඅමුවේ අවුරුදු 99කට බදු දෙන වෙලාවේ ඒ චෙක් එක අරගෙන රටටම උස්සලා පෙන්නන වෙලාවේ ඔය වෘත්තීය සමිති ටික කොහෙද හිටියේ ඒක විකුණනකොට කෑ ගහපු නැති පෙස්සන් අස්සන් කරපු නැති වෘත්තීය සමිති කීපයක් අද නැගිනහිර ජටිය ගැන කතා කරනවා දැන් වරාය විකුණන්නෙත් නැ බදු දෙන්නෙත් නැ හැබැයි 149ක් අන්න දීලා තියෙනවා ඉන්දියාවේ අන්දානි සමාගම දැන් මේක ඒක මොකද්ද ක්‍රමවේදයේ ජනතාවට කියන්නේ දැන් මේක උහතෝ කෝටික ප්‍රශ්නයක් නේ විකුණලත් නැ බදු ඉලත් නැ මේ ක්‍රමේ පොඩ්ඩක් පැහැදිලි කරලා කියන ජනාධිපතිතුමෝ රජය කියනවා කිසිම කෙනෙකුට වරාය විකුණන්නෙත් නැ බදු දෙන්නෙත් නැ කියලා ඒ කියන එක මම කියනවා අදානි කම්පැනියට 149ක් පවරනවා 151ක් අපි තියාගන්නවා කියලා එතකොට 149ක් අදානි කම්පැනියට දෙනවා කියන්නේ ඒක විකිණීමක් නොවේද ආණ්ඩුව හිතනවාද අපි රවට්ටන්න පුළුවන් කියලා රජයේ දේපල කිසිම විකිණීමක් සිදු වෙන්නේ නැහැ මං හිතන්නේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එක තමයි යන්නේ ඒ පිළිබඳව මගේ පෞද්ගලික මතය නම් මමත් විරුද්ධයි මේ ව්‍යාපාරය කරන් යන්නත් සමරක් කළාට අවශ්‍යතාවය තියෙනවා අපි වරාය වල විකුණනට හිරප ගිය පිණිසු විදියට මගේ පෞද්ගලික මතය මම විරුද්ධයි මේ සල්ලි උල්පත් මේවා නැව් වෙනකොට සල්ලි එනවා වරාය නිකන් කියන්නේ විදියට සල්ලි එනවා එහෙම කියනවා අමතක කරලා වැඩ කරලා තියෙනවා දාන්න බර එහා පැත්තේ තියෙන අරලිය ජනාධිපති මන්දිරේ වෙන්දේසි මෙන්න ඇවිල්ලා හොඳ හෝටලයක් ගන්න කියලා දායි
දාන්නේ මොකද ඔබ නඩත්තු කරන්න ගෙවන්නේ මේ රටේ මිනිස්සු රටේ ආදායම් වෙච්ච දැන් තමයි මේගොල්ලෝ විකුණන්නේ ඒ වගේන් තමයි කොමිස් කුට්ටි සාක් වලට යන්නේ අද කොළඹ වරායෙන් 166ක් 170ක් වගේ ඒ එන කන්ටේනර් අපව ඉන්දියාවට අපි අරිනවා මේ වරාය දිනු කරගන්න නම් අපිට ආයෝජන අවශ්‍ය වෙනවා ඉතින් ඒ නිසා මේකෙන් අපේ ඒ අයිතිය තියාගෙන අපි ආයෝජකයෝ දිහා බලන්න ඕනේ කොහොමද මේක දිනු කරන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ මේක විකුණන ප්‍රතිපත්තියක් නෙවෙයි. වචන වලින් කොහොම කිව්වත් ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය පැහැදිලි ලෙසම විකිණීමේ එකඟතාවය දැන් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළ ඉවරයි. ඉතින් ඒකේ පාඩුව ජාතියට ජනතාව දැන් කියන්න පටන් අරන් තිබෙනවා මේත් ජාතියේ දේපල විකුණගෙන කන ආණ්ඩුවක් බවට පත් වෙලා තිබෙනවායි කියලා. අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී ඉතාම ඍජුව ප්‍රකාශ කරලා තිබුණා මේ ජාතිය කිසිසේත්ම අනුසතු කරන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම මේ ප්‍රකාශයට ශක්තිය ලබා දෙන්න සූදානම්. අපි විශ්වාස කරනවා අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශය වගකීමෙන් කළ ප්‍රකාශය. අපේ මතය නම් මේක ඇත්තටම විකුණන්න අවශ්‍ය දෙයක් නෙවෙයි මේක අපි දිනු කරලා ක්‍රියාත්මක කළ යුතු දෙයක්. අද ඉන්දියාව තුල රටේම ඉන්දියාවේ ජනතාව විශාල විරෝධයක් පාමින් ඉන්න අදානි සමාගම එවැනි සමාගමකට තමයි මේ නැගිනිර ජටිය පැවරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යන්නේ අදානි සමාගමේ ක්‍රියාකාරීත්වය හරහා 42ක් ගොවිය මිය ගිහිලා තියෙන ඉන්දියාවේ එක්ක ඝාතනය වෙලා තියෙනවා ඒ වගේ සමාගමක් ලංකාවට ගෙනල්ලා වරායේ නැගිනිර පර්යන්තය දීලා වරායේ සේවකයෝ කී දෙනෙක් මිය යදෙන්න ඝාතනය වෙන්න කටයුතු කරන්නද හදන්න කියන කාරණේ තමයි අපි ආණ්ඩුවෙන් අහන්නේ වරායේ ක්‍රියාන්විතය හරියට කරොත් වර්ෂයකට ඩොලර් මිලියන 400ක් උපයන්න පුළුවන් කර්මාන්තයේ ලාභදායි නම් කොටස් වලින්ද පුළ හරහා වරායේ කොටස් අඩු ගානේ 100%ක්වත් ජනතාවට දෙන වැඩපිළිවෙලකට යන්න පුළුවන්. ඒතර උගලටත් කොටස් ගන්න පුළුවන් ඒක. ඒක අපි රජයට කියනවා ජනතාවට වරායේ කොටස් ගැනීම සඳහා එක විවෘත කරන්න කියලා. ඇමරිකාවට, ජපානයට, ඉන්දියාවට විතරක් නෙවෙයි අපේ මිනිස්සු අතේ සල්ලි තියෙනවා. ලොකු ලොක්කන්ට සල්ලි තියෙන එක ඇත්ත. නමුත් පුංචි මිනිස්සු නැතුව ලොකු අයට විතරක් රටක් ගෙනියන්න බෑ. දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරීන් 231 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු ඇතුළු නිලධාරීන් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි පාර්ලිමේන්තු සංවිධාන අංශය සඳහන් කළේ. එමෙන්ම PCR සිදු කළ මන්ත්‍රීවරුන් 32 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවද එම අංශයේ වැඩිදුරටත් සඳහන් කළා. පාර්ලිමේන්තුවේ කොවිඩ් අවදානමක් මතුවීමත් සමග පසුගියදා පාර්ලිමේන්තුව හා සම්බන්ධ පුත්කලින් 943 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා. PCR පරීක්ෂණ සිදු කළ මෙම පුත්කලින් 943 දෙනා අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දෙනෙක් ඇතුළත් වන අතර ඉතිරි පුත්කලින් අතර පාර්ලිමේන්තු කාර්යමණ්ඩල නිලධාරීන් ඒහා අනුබද්ධිත කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ආරක්ෂකංශ නිලධාරීන්ද ඇතුළත් වනවා. ඒ අනුව ලැබුණු PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නිලධාරීන් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අතර පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සමාජිකයන් 7 දෙනෙකු පාර්ලිමේන්තුවේ අනෙකුත් කාර්යාලවලට අයත් එක් සමාජිකයෙකු සහ ආරක්ෂක කලාපයේ සහ පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂක කලාපයේ සේවය කළ නිලධාරීන් 7 දෙනෙකුද ඇතුළත් වනවා. මෙහිදී PCR පරීක්ෂණ සිදු කළ මන්ත්‍රීවරුන් 32 දෙනාටම වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන අතර හෙට දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්දයාප අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදැසන 9:30ට රැස්වීමට නියමිත බවත් පාර්ලිමේන්තු සංනිවේදන ඒකකය සඳහන් කළා. මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට අයත් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 231 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. මෙවැනි විට දළදා මාලිගාවේ ස්ථාපනය කර ඇති පොලිස් ස්ථානයට වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් සේවය සඳහා අනියුක්ත කර ඇති බවයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංග මහතා ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මඩකලපුව අසරණී ග්‍රාම නිලධාරී වසම සඳහා සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඉක්ුත් දින දෙක තුළ කොරෝනා රෝගීන් බහුල වශයෙන් වර්ධා වීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙතර මිනුවන්කොඩ පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් සහ මාතලේ පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් තුනක් හොදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. මිනුවන්කොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔළුව සහ බටහිර ගල්ඔළුව ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ පොලිස් වසමේ වරකමුර මේදනිය සහ මාතව යන ගම්මානය මෙලෙස හොදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා.
එසේම කළුතර පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සහ බේරුවල පොලිස් වසමේ එක් ග්‍රාම නිලධාරී වසමක් හුදකලා අභාවයෙන් ඉවත් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබුණා. තුණ්ඩුව නැගෙනහිර සහ බටහිර ඉඳුරුව ප්‍රදේශයේදී හුදකලා අභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. මීට අමතරව බේරුවල ග්‍රාම නිලධාරී වසම් 9ක්, පානදුර ග්‍රාම නිලධාරී වසම් 1ක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා අභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ගල්ලි කබරතුව ප්‍රදේශ සභාවේ විපක්ෂ නායකවරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ හේතුවෙන් ඔහුගේ පවුලේ සහ තවත් ආශ්‍රිතයින් 5 දෙනෙකු සෑන් නිරෝධායනය සඳහා යොමු කළ බවයි ප්‍රදේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් අද සිට යළි විවෘත කෙරුණා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපිරුම මහතා කියා සිටියේ මෙහිදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් දහම් පාසල් විවෘත කිරීමට පියවර ගත් බවයි. ඊයේ දින මෙරටින් එක් COVID-19 මරණයක් පිළිබඳ වාර්තා වුණා. මියකොස්සත්තේ ඇතුල්කොට්ටේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 256ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 719 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 715 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 182ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 152ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 306 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සැසු දිස්ත්‍රික්කවලින්. කොළඹ මහනගර සභා සීමාවෙන් ඊයේ වාර්තා වෙලා තියෙන රෝගීන් විස්තර දෙනක විතරයි. ඒ වගේම ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන වාහන අපි 334ක් චෙක් කළා තියෙනවා. එම වාහන වලින් පිට හොයාගන්න පුළුවන් වුණේ එක රෝගියෙක් පමණයි. ඒ නිසා දැනට කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වීම වැඩි වීමක් දක්ින්න නැහැ අපිට. ඉතාමත් පාලන තත්ත්වයක තමයි තියෙන්නේ. COVID-19 වෛරසය ආසාදිනී වූ ආසාදිතයින් 16 දෙනෙකු හමු වීම හේතුවෙන් වසාදම ඇති නවලපිටිය නගරයේ සියලුම වෙළඳසැල් සහ පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම අද දින සිදු කෙරුණා. නවලපිටිය නගරසභාව පස්බාකි කොරළි ප්‍රාදේශීය සභාව නවලපිටිය පොලිසිය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව නවලපිටිය නගරය සහ පොදු ස්ථාන මෙලෙස විෂබීජ හරණයට ලක් කරනු ලැබුවා. කොවිඩ් මර්ධන එන්නත මිලදී ගැනීම සඳහා වැයවන සම්පූර්ණ මුදලම රජය සීනිබදු වංචාවෙන් උපයා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා. එයද බුත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායක ජංගම සේවය අද බුත්තල වගුරුවෙල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ජනාධිපතිවරණය මහමැතිවරණය එක වෙලාවක 169කින් තව වෙලාවක 168කින් සුවිශාල ජයග්‍රහණ රැසක් ලබා දුන්නා. නමුත් ඒ ජයග්‍රහණේ ප්‍රතිඵල අද මේ රටේ පොදු ජනතාවට ලැබිලා තිබෙනවා. එක දෙයක් බොහොම පැහැදිලිව පේනවා, මේ ජයග්‍රහණේ ප්‍රතිඵල ලොකු ලොකු ඇත්ත නම් භුක්ති විඳින මේ වර්තමාන රජය ස්ථාවර මිලකට සීනි ලබා දෙනවයි කියලා මේ රටේ දැවැන්ත වංචාවක් ක්‍රියාත්මක කරා. සීනිබදු වංචාව. එතකොට සීනිබදු වංචාවේ ප්‍රතිලාභ රුපියල් බිලියන 10 අපේ රටට එන්නත ලබා ගන්නට යන ගාණ. හරියටම ඒ ගාණම සීනිබදු වංචාවෙන් රජයට සම්බන්ධ තැරව්කාරී හොඳ ගාණක් ගහලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොල්තෙල් වලින් ගහලා තියෙනවා. ගහන්නේ පොදු ජනතාවගේ බඩට. හැබැයි ප්‍රතිඵලය අර ධනකුවේරින් භුක්ති විඳින මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට හරියාකාර ආදායමක් අස්වනු විනාශ වෙලා රක්ෂණ වන්දි ලබා ගන්නට හැකියාවක් නැහැ. එහෙම රටේ භයංකාර තත්ත්වයක් සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් තිබෙනකොට කොරෝනාවේ සෞඛ්‍ය අවදානමක් ඇතුළුව 69 ලක්ෂයක් 68 ලක්ෂයක් වරම් ලබා දුන්නු මේ රජය කරන්නේ මොකක්ද? සීනි වලිනුත් ගහනවා, පොල්තෙල් වලිනුත් ගහනවා, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලින් Taman සුර සැප විදිහ. මෙහිදී පොහොයමලු රජමහා විහාරස්ථානයේ පැමිණි විපක්ෂ නායකවරයා එහි විහාරාධිපති පූජ්‍යපාද ඔක්කම්පිටියේ ඥානানন্দ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොවිඩ් මරණයට අවශ්‍ය එන්නත් හිතුමතේ රටගෙනීමේ හැකියාවක් නොමැති බවත් එය මෙරට තුල ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලිය යුතු බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මැදදුම්බර ප්‍රදේශීය සභාවේ ප්‍රජාශාලාව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින්.
ලෝකයේ පිළිගත් එන්නත් සියලු කණ්ඩායමක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ වෙනකොට ඔක්ස්ෆර්ඩ් කියන එන්නත අපි බලාපොරොත්තු වෙනවා පාවිච්චි කරන්න. මොකද එන්නතක් පාවිච්චි කරනවා නම් ඒ එන්නත අපිට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි මේ ලෝකයේත් එක්ක ඔය තියෙන ගනුදෙනුවයි ලෝකයේ ප්‍රවණතාවයි අපේ ප්‍රවණතාවයි අතර තියෙන වෙනසයි අතර තියාගෙන තමයි මේ දේවල් අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම අවංකව කියනවා මේ රජය අපි දකිනවා බඩක් කරන්නට පුළුවන් තනකට මේ රට තල්ලුවෙමින් යනවා. අපහසුකම් මැද්ද. බොහොම අමාරුයි යන්න. අපේ මිනිස්සු හැම්බේක නිරහඳ ඉල්ලන මිනිස්සු නෙමෙයි. බොහොම සරල දේවල් ඉල්ල. මූලික දේවල්. හැමෙන් හැමෙන් හැබැයි ස්ථීරසාරව රටට වමනා වැඩ තේරුම් බේරුම් කරගෙන අපි වැඩ කරන ආණ්ඩුවක් පාට පක්ෂ ભેද පැත්තක තියලා ජනතාව එතනින් හිටගනේ කියලා හිතනවා. අපිට ඕනේ හොඳ රටක්. කොළද නිරද රතුද කහද නෙමෙයි. ලෝකයේ විශේෂයෙන්ම මේ තරුණ තරුණයන් එක රැකියාවක් එක දෙයක් නෙමෙයි. විදි ගණනාවක් තියෙනවා ජීවත් වෙන්න. අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වෙබ්සයිට් එකේ ඒක හැක් කරපු එකනේ. යටි නూరు පොඩි ළමයි. ළමේ මාත් එක්ක වැඩද? අතේ දක්ෂේ. දැන් යන්නේ BMW එකේ ළමයා. මොකද ඔහු පිටරටත් එක්ක මුදුකාන්ත විකුණන. ඒකට අවශ්‍ය කිව්වේ බ්‍රෝඩ්බෑන්ඩ් විතරක් අපිට ලැබෙන්නේ 7-5ක් අපිට රජයෙන් එපා. අපි හම්බ කරගන්න. අතේ දක්ෂය. ලෝකයේම වෙනස් කරන්න පුළුවන් අවස්ථාව විතරයි ඔය. අද රටට අවශ්‍ය වන්නේ හුදු ආණ්ඩු පෙරළියක් නොව යුග පෙරළියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික මහතා පවසනවා. 43 වන සේනාන්කේ මංගල ප්‍රකාශයලි දැක්වීමේ අවස්ථාවට කොළඹදී එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මිනිසත්කම දැනුම කුසලතාවයේ පදනම් කොටගෙන දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික නව ජීවනයක් අත්පත් කර ගැනීමේ සහ සමාජ ප්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා විසින් හඳුන්වා දුන් ඉන්න හිතන රටක් 43 වන සේනාන්කේ මංගල ප්‍රකාශයේ දැක්වීම අද දින සිදු කරනවා. අපේ රටේ මේ පසුගිය අවුරුදු 70ක කාලය ඇතුළත ඇතිවෙච්ච ඒ හොඳ නරක දෙකටම වගකිව යුත්තේ පවුල් හතරක් පමණයි. 1948 අපර නිදහස ලැබුණට පස්සේ ආණ්ඩු මාරුවීම් 10 වතාවක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ඉතිහාසයේ තීරණාත්මක යුග පෙරළි සිද්ධ වුණේ දෙකක් පමණයි. කලකිරීමෙන් පසු වෙන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරළියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බැරි බව. සමහර විට මීටත් වඩා රට අපහසුතාවයට අමාරුවට අර්බුදයට ගමන් කරන්නට ඉඩ තිබෙන බව. ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ යුග පෙරළියක්. වැඩ කරන රටක් වෙනුවෙන් ආපු 2020 වර්ෂයේ සමස්ත ප්‍රාග්ධන වියදම බිලියන 419. වැඩ නොකළාය කියන යහපාලනේ 2019 ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 947යි. මේ දෙසැම්බර් 31 අපි හැමෝටම බලා ගන්න පුළුවන් ඒ පාරවල් ලක්ෂ්‍ය කාපට් වෙන හැටි, නිවාස 33000 හැදෙන හැටි, වැඩ සමග ගමට යන හැටි, මේ සියල්ලම පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගත්ත අහස් මාලිගා ටිකක් බැලුම් ටිකක් ඇරෙන්න මේ සංඛ්‍යා ලේඛනයේ රුපියල් ට්‍රිලියන 5ක වියදමක් හොයන්න ට්‍රිලියනයක් අතේ තියාගෙන පුළුවන් ද කියන එක ඔබ හැම තීරණය කළ යුතුයි. අද අපිට තනි DSN කුමාරයෝ ගැන බලාපොරොත්තු තියලා මේ රට මිත්‍යාවට යට කළ යුතු නැහැ. අද අපිට අවශ්‍ය DSN පරපුර. අන්නේ DSN පරපුර ගොඩනගා ගැනීම තමයි අප විසින් කළ යුත්තේ තනි පුජ්‍යල වන්දනාවක් වෙනුවට. යහපාලන රජයේ මහජනතාවගේ අවශ්‍යතාවලට නොව දූෂණයට මුල්තැන දෙමින් කටයුතු කර රට සෑම අතින්ම විනාශ කර දැමුව බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. උන්නස්ගිරිය කෝබර්ට්ස් ගැප් සිට මීමුරේ දක්වා කිලෝමීටර් 13ක මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ කිලෝමීටර් ලක්ෂයක් හදන වැඩපිළිවෙලේ එක් ව්‍යාපෘතියක් තමයි මේ ව්‍යාපෘතිය. නගර, පළාත්, දිස්ත්‍රික් ඒකාබද්ධ කරනා වගේම ගමයි නගරයයි ඒකාබද්ධ කරන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අද කොවිඩ් එක නිසා මුළු ලෝකෙම ජනතාව අභියෝග ලක් කරලා තියෙන සබාධර්මයේ මුළු ලෝකෙම ආර්ථිකයත් අභියෝග ලක් කරලා තියෙන අවස්ථාව. අපි අභියෝග දෙයකට මුහුණ දෙන රජය. චීනයට විතර දෙවෙනියලා තිබිච්ච ආර්ථිකය 2015 අෆ්ගනිස්තානයට දක්වා පල්ලෙහාට වට්ටලා විනාශ කරපු ආර්ථිකක එක පැත්තකින් ඊළඟට රටේ ආරක්ෂාව විනාශ කරලා රට අනාරක්ෂිත කරපු රටක් තමයි අපිට ලැබුණේ. ඒ දෙකත් එක්ක අනිත් පැත්තෙන් අපිට කොවිඩ් අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි අපි කිව්වා මේ රට වැඩබිමක් කරන ඒ විශ්වාසය පරදු කරලා නැහැ. මේ මාර්ග ගැන යහපාලන ආණ්ඩුව හිතලවත් තිබුණේ නැහැ. මේ ගම් ගැන හිතලවත් තිබුණේ නැහැ. මේ ගම්වල මිනිස්සු ගැන කල්පනා කරුවේ නැහැ. ඔවුන් උදේ ඉඳන් හවස වෙනකන් කල්පනා කරේ මහ බැංකුව කඩන්නේ කොහොමද? කොහොමද ව්‍යාපෘතිකෙන් හොරකම් කරන්නේ? දූෂණයට තමයි ඔවුන් මුල් තැන දීලා තිබුණේ. හැම අතින්ම රට විනාශ කරපු යුගයක් තමයි තිබුණේ. මෙරට අධිකරණ පද්ධතිය විසින් දෙනු ලබන තීන්දුව තීරණවල යම් ප්‍රමාදයක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සතුටුදායක තත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකාවේ අධිකරණයේ ක්‍රමවේද ගැන සතුටු වෙන්න බෑ. මොකද ප්‍රමාදයක් තියෙනවා.
දැන් පාස්කුවේ රිදෙන බෝම්බ ප්‍රහාරය වුණා. අල්ලලා තාම කාවවත් දාලා නැහැනේ. හිරේ දාලා නැහැ. නඩු දාලත් නැහැ. ඇමරිකාවෙන් කියනවා ඒ අය නඩු දාන්න යනවා කියන මේ ලංකාවෙ වෙච්ච බෝම්බ ප්‍රහාරයකට. මේක නිකන් විහිළුවක් නෙමේ මේක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අයි මේවා ඉක්මන් කරලා මේවා කරගෙන යන්නේ නැත්තේ. හිරේ ඉන්න ඕනේ මිනිස්සු හිරේ නැහැ. ඒ වගේම මිනි මරලා පාර්ලිමේන්තුවේ දියුරුම් දෙනවා. රංජන් රාමනායක හොරගම් කරලත් නැහැ. රංජන් රාමනායක මිනි මරලත් නැහැ. එහෙනම් තියෙන්න පැන්නේ චෝදනාවක්, නඩුවක් තියෙන්න පැන්නේ, කතාවක් තියෙන්න පැන්නේ. ඒව කරලත් නැහැ. එමුත් රංජන් රාමනායක අවුරුදු 4කට හිරේ ගිහිල්ලා තියෙනවා. හුඟක් රටවල් වල මේ වගේ දඬුවම් දෙන්නේ නැහැ. මොකද පුද්ගලයෙකුට නිදහස තියෙනවා කතා කරන්න. අධිකරණ තීරණ ගැන කතා කරන්නත් නිදහස තියෙනවා. ලංකාවෙදී තියෙන පරණ නීති රීති තියෙනවා. ඒවා අපි මෙහෙම ක්‍රියාත්මක කරගෙන යනවා. අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ නීති හදන්න. අධිකරණයේ ඉන්නේ ඒ නීතිය ක්‍රියා කරන්න. ඉතින් අපි පරණ නීතියක් දුන්නොත් අධිකරණයට ඒගොල්ලන් ඒක ක්‍රියාත්මක කරනවා. හිරේ ඉන්න ඕනේ මිනිස්සු හිරේ නැහැ. කොටස් වෙළඳ පොළේ හොරගම් කරපු මිනිස්සු 2011 12 13 ඇවිල්ලා උත්තරවත් දීලා නැහැ. විගණන වලට උත්තරවත් දීලා නැහැ. මේ වසර අවසන් වීමට පෙර නව ආණුක්‍රම ව්‍යවස්ථාව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉනනතුරුව අමාත්‍යවරයා පැමිණියේ අස්කිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මෙදකම ධම්මානන්ද හිමි බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. මේ අතර අමාත්‍යවරයා ඊයේ පසුරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල ඩාහිමියන් ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කෝවිඩ් රැල්ල කියන්නේ අපේ රටට පමණක් නෙමෙයි මුළු ලෝකයම වෙලාගත් වසංගතයන්නේ. ඉතින් ඒකට අපි යට වෙනවද? යට වෙලා හැම දෙයක්ම නවත්වනවද? එහෙම නෙවෙයිනේ. මේ රට ඊට වඩා බොහොම උග්‍ර අභියෝග වලට මුහුණ දීලා අභියෝග ජයගත් රටක්නේ. කවුද හිතුවේ 30 අවුරුදු යුද්ධය ওই විදිහට අවසන් කරලා මේ රටට සාමය ඇති කරන්න පුළුවන් වේවිද? ඉතින් අදිෂ්ඨානයක් ඇතුව මෙහෙම වැඩපිළිවෙලක් ඇතුව ඒක කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා අපි කෝවිඩ් 19ට යට වෙන්නේ නැහැ. හැබැයි ආසල් විවෘත කරනකොට එහෙම නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද වලට යටත් මේක දේශපාලනීකරණය කරන්න හොඳ දෙයක් නෙවෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියා. මේ රටේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. දැන් කියන 1978 ව්‍යවස්ථාව අවුරුදු 43ක් පරණ ව්‍යවස්ථාවක්. ඉතින් ඒ කාලය තුළ කතරම් දුරට අපේ සමාජය වෙනස් වෙලා තියෙනවද? අපේ දැඩි අධිෂ්ඨානය තියෙනවා මේ අවුරුද්ද අවසානයේ ඉස්සෙල්ලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ක්‍රියාත්මක කිරීමට. කල් දැම්මේ. ඒ වගේ දෙයක් කල් දැම්මොත් අවුරුදු 2-3ක් කල් දැම්මොත් වැඩේ කරෙන්නේ නැහැ. 2020 ශිෂ්‍යත්ව විභාගයේ කඩේම් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව අධ්‍යාපන බලධාරීන් විසින් කඩිනමින් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ රටේ පහේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ මේ එක් එක් ලකුණු වර්ග පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයටවත් අධ්‍යාපන අමාත්‍යවරයාටවත් අධ්‍යාපන ලේකම්වරයාටවත් පැහැදිලි නිශ්චිත අවබෝධයක් තියෙනවද කියලා මට හිතන්න අමාරුයි. ඒට හේතුව තමයි පහේ ශිෂ්‍යත්වයේ සමත් වුණු දරුවෙක් විභාගයේ සමත් වීමේ ලකුණ තමයි එක් විභාග ප්‍රශ්න පත්‍රයක ලකුණු 35 බැගින් ප්‍රශ්න පත්‍ර දෙකට 70කට වඩා වැඩියෙන් ගත්තොත් ඒ දරුවා විභාගයේ සමත් දරුවෙක් පහේ ශිෂ්‍යත්වයේ මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියේදී ලකුණු 70කට වඩා වැඩිපුර ගත්ත සියලු දරුවන් විභාගයේ සමත් අය ලෙස සහතික පතකුත් නිකුත් කළා සියලුම දරුවන්. ඊට පස්සේ දෙවනුව ඒ ලකුණු 70කට අතිරේකව ශිෂ්‍යත්වයේ සමත් වෙන ලකුණ කියලා කියන්නේ ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන ලකුණ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනවා. ඒ ලකුණ මේ වර්ෂයේ පැවතුනේ 169ක් වස්. ඒ ශිෂ්‍යාධාර ලැබීමේ වය ලකුණ. ඊළඟට තුන්වෙනුව දැන් නිකුත් කරලා තියෙනවා ශිෂ්‍යත්ව කඩයින් ලකුණ කියලා. එතකොට මේ ලකුණු ගණනය කරන්නේ කවුද? ඒ ගණනය කරන නිලධාරීන් කුමන සූත්‍රයක් පදනම් කරගෙන ද ඒ ගණනය කිරීම කරන්නේ? ඒ අයගේ අභිමතානුරූපීව ද ඒ කටයුත්ත කරන්නේ? එමෙ නැත්තම් නිශ්චිත ක්‍රමවේදයකට අනුවද කරන්නේ කියන එක පිළිබඳ මෙතෙක් කෙරෙදරව් කිරීමක් කරලා නැහැ. ගව ඝාතනයට එරෙහිව සියත අපද පෙරමුණගෙන ඇති පසුබිමක ගොවිතැන සඳහා යොදා ගන්නා මේ ගවයින් ඝාතනය කිරීමේ කනගාටුදායක පුවතක් මාතලේ ලග්ගල ප්‍රදේශයේ පිටවල පතන ග්‍රාම නිලධාරී වසමෙන් අපට වාර්තා වුණා.
නකල්ස් රක්ෂිතය පහළ පිටවල පතන ග්‍රාම නිලධාරී වසමයි. මෙහි ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ පාරම්පරික ගොවිතැනයි. කනකාටුවට කරුණ වන්නේ මෙලෙස මෙම ජනතාවගේ පාරම්පරික ගොවිතැනට සහාය වන ඔවුන් දරුවන් මෙන් රැක බලා ගන්නා මේ කවෙන් කලක සිට අතුරුදන් වීමයි. මෙම ගොවීන් පවසන්නේ මෙලෙස මේ ගවයින් අතුරුදන් වීම සම්බන්ධයෙන් අදාළ අංශ කොතෙකුත් දැනුවත් කළද ඔවුන්ට මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බවයි. කීප වතාවක්ම බලධාරීන්ට මතක් කරා ආරක්ෂා අංශ නිලධාරී දැනුවත් කළා තියෙනවා. නමුත් අද වෙනකන් කිසිම පිළිසරණක් ලැබිලා නැහැ. අපි ඉල්ලන්නේ මේ කොට්ටාසේ ආපු නැති කෙනෙක් ඉල්ලනවා නම් මේ කියන කොට්ටාසේට එන්න. ඇවිල්ලා මේ මිනිස්සු ඉදිරියට දුක බලන්න. දුක බලලා මේක ඇත්ත පැත්ත මොකද්ද කියලා තේරුම් අරන් ඇත්තටම කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් ඒක තමයි කරන්න ඕන දේ. මොකද වෙන විකල්පයක් නැහැ. මොකද හේතුව මේ සත්තු ටික නැතුව මිනිසුන්ට කොයි තරක් කරගන්න බැරි වුණොත් එහෙම වෙන්නේ මිනිසුන්ටත් අර සත්තුල්ට වෙච්ච දේ කරගන්න තමයි වෙන්නේ. මීට ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුකීදා රිවර්ස්ටන් වෙත ගමන් කරන මාර්ගයේට ආසන්න ප්‍රදේශයේ නිදෙල්ලි සිටි මේ ගවයින් දෙදෙනෙකු මරා එම ගවයින්ගේ ශරීර කොටස් මාර්ගයේ දමා කොස් තිබේදී හමු වීමයි. මේ ගොම දුක්මාන්සලා මේ හරකුන් හදාගන්නේ හරකුන් වෙඩි තියලා ඉන්නේ ඔළු දෙක පාරේ තියලා කපාගෙන අරයි යනවා. ඉතින් මෙහෙම ගියොත් මේ ගමේ ගොවිචන් කරන අපේ ගොවි ජනතාවට කිසිම මෙයාවක් නැහැ. මෙම ගම්වසින් නිසි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගොවිතැනට සහාය වන දරුවන් වැනි මෙම මේ ගවයින් මෙලෙස දඩයම් කරන පිරිස අතරම් කොටගෙන ඔවුන්ට දඬුවම් ලබා දී තම ගම මෙන්ම මෙම මේ ගවයිනුත් ආරක්ෂා කර දෙන ලෙසයි. බොරැල්ල වනාතුමුල්ල ප්‍රදේශයේ පිහිටි සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ අසලදී හෙරොයින් තොගයක් සමග කාන්තාවක පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අතරංගුවටගෙන තිබෙනවා. එම පුවත ඇතුළු තවත් වැටලීම් කිහිපයක් පිළිබඳ තොරතුරු වෙතයි දැන් අවධානය. ලද තොරතුරකට අනුව බොරැල්ල වනාතුමුල්ල ප්‍රදේශයේ සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ අසලදී අත්අඩංගුවටගත් කාන්තාවකගෙන් ලද තොරතුරකට අනුව එම නිවාස සංකීර්ණයේ සංගවා තිබූ හෙරොයින් තොගයක් සහ මුදල් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය බහරයට ගෙන තිබෙනවා. එහි පස්වන මාලේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 638ක් සොයාගෙන තිබෙනවා. මීට අමතරව රුපියල් 610,000ක මුදලක්ද සොයාගෙන තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් 59 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ සහායිකාවක් ලෙස මෙම කාන්තාව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. තනමල් විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් තනමල් විල නිකපෙව ප්‍රදේශයේදී ඊයේ දින සිදු කළ වැටලීමකදී නීති විරෝධීව වගා කළ ගංජා හීන් දෙකක් සොයාගෙන තිබෙනවා. එම ගංජා හීන් දෙක කැලෑබදව ඉතා සූක්ෂම ලෙස වගා කර තිබී ඇති අතර උසාඩි 4-5 අතර ගංජා ගස් 4000කට වඩා ප්‍රමාණයක් මෙම ගංජා හීන් දෙකෙහි වගා කර තිබෙනවා. එම ගංජා වල වටිනාකම රුපියල් 150 ඉක්මවන බව පොලිසිය පවසන අතර වැටලීම සිදු කරන අතරවාරයේදී සැකකරුවන් පලා ගොස් තිබෙනවා. ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දෙමළකොඩ ප්‍රදේශයේදී කහ කිලෝග්‍රෑම් 1259ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. මදුරු ඝනත්වය අවම කිරීම සඳහා මදුරුවන් පලවා හැරීමේ නව උපකරණයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත් වී තිබෙනවා. දසුන් සත්සර නැමැති මෙම සිසුවා ජනාධිපති විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දසුන්ගේ පියා ගොවි මහතෙක් වන අතර ඔහු ප්‍රකාශ කර සිටින්නේ ගොවිතැන් කර ලැබෙන මුදලින් සිය දරුවාගේ නව නිර්මාණය සඳහා හැකි උපරිම අයුරින් සහාය දක්වන බවයි. මේ සඳහා සහාය විය හැකි පුද්ගලෙක් සිටිනම් මෙම උපකරණය තවදුරටත් වැඩිදියුණු කරගත හැකි බවයි සිසුවා පවසන්නේ.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පෑලියගොඩ මැනින් වෙළඳ සංකීර්ණයේ නව සේවා මධ්‍යස්ථානයක් රාජ්‍ය මාත්‍ය ශෙහන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එහිදී සංකේතාත්මක ණය ප්‍රදානය, තැන්පතු බහර ගැනීම, ලීසින් ණය ප්‍රදානය සහ ATM සහ CDM අඩංගු ඊසි සෝන් කුටිය විවෘත කිරීම සම්භාවනීය අමුතනතින් සිදු වුණා. ගොවි ජනතාවගෙන් තමයි අපි පෝෂණය වුණේ. ග්‍රාමීය වශයෙන් අපි මේ බැංකුව ආරම්භ කරනකොට ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් ප්‍රධාන වශයෙන්ම පරමාර්ථය වුණේ මේ යටම ඉන්න ආර්ථික වශයෙන් සවිසත්වයක් නැති කොටස කොහොමද ඒ අයට අපි මූල්‍ය සම්පත් ලබා දීලා මූල්‍ය සම්පාදනය කරලා ඒගොල්ලන්ට දැනුම දීලා ඒගොල්ලන්ව මේ තත්ත්වයෙන් ගොඩගෙන එහි එන ආර්ථික ප්‍රතිඵල ජාතික ආර්ථිකයට එක් කරන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. පිරිසිදු කාරක නිෂ්පාදනය කර දීප ව්‍යාප්තව බෙදා හරිනු ලබන ආයතනයක් වන ඔක්සි හෝල්ඩින්ග්ස් ආයතනය වගේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා. මෙම සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ පළමු වැඩ කොළඹ ශාන්ත බෙනටික් පාසල කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. ඒ අනුව ශාන්ත බෙනටික් විද්‍යාලයට අවශ්‍ය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ලබා දීම මෙහිදී සිදු වූ අතර මෙම ආයතනය පවසන්නේ ඔවුන්ගේ මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් පිරිසිදු කාරක ද්‍රව්‍ය අවශ්‍ය ඕනෑම පාසලකට හෝ දේවස්ථානයකට මේ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි. ඇත්ත වශයෙන්ම අපි තීරණය කරේ කාලීන අවශ්‍යතාවයක් කියලා අපි හිතුවා. පාසල් පටන් ගැනීමට පෙර මේ ළමුන්ගේ අද තියෙන ඇත්තටම මේ තියෙන දැවෙනතම ප්‍රශ්නයක් කොරෝනා වසංගතය හින්දා. නමුත් ඒකේ අපේ තියෙන ඒකටම නිෂ්පාදනය කරන ලද මේ සියලුම පිරිසිදු කාරක ද්‍රව්‍ය විශේෂයෙන් මෙඩිටෝල් කියන එක. මෙඩිටෝල් කියලා කියන්නේ සාමාන්‍ය පිරිසිදු කාරක විෂ බීජනාශකයක්. ඊට අමතරව සම්පූර්ණ ඒ කියන්නේ නිවසකට, ආයතනයකට, පාසලකට අවශ්‍ය හැම පිරිසිදු කාරකයක්ම අපි නිෂ්පාදනය කරනවා. ශ්‍රී ලංකාවේ තාක්ෂණික විප්ලවයේ නව සංදිස්ථානයක් පසු කරමින් CMP සිලෝන් සමාගම විසින් වීනෝ නාමයේ සහිත නව මෘදුකාංගයක් හඳුන්වා දෙනු ලැබුවා. මෙවකින් ජනතාවට තම දෛනික කටයුතුවලදී අතිශය ප්‍රයෝජනවත් වන ශේෂ්ත්‍ර ගණනාවකට මඟ පෙන්වමින් කාර්යක්ෂමතාවයෙන් කාර්යයන් කර ගැනීමට මඟ පාදා දෙනු ලබනවා. මේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මගින් ඔබ වෙත සමීප වන අතර ඒ හරහා ඔබගේ එදිනෙදා කාර්යයන් සහ ඉලක්ක වෙත පහසුවෙන් යා හැකි වනු ඇති. ඕනම සේවාව ගෙදරට වැඩ කරන කෙනෙක් අවශ්‍ය නම්, ඒ කියන්නේ හය කරන තැනක් වුණත්, ගැරේජ් එකක් වුණත්, ඒ කියන්නේ පොල් කඩන තැනේ ඉඳලා හෙලිකොප්ටර් සය කරන තැනට එනකන් සේවල් මේක හරහා ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ විශේෂත්වයක් තියෙන්නේ ඇප් එකේ ළඟම ලොකේෂන් එක Google Map එක ඇතුළේ පෙන්වනවා. රටපටාවත් පුවත් කිහිපයක් වෙතයි දෙන්න අවධානය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගුවන් ආරක්ෂක උපකරණ සහ ඉන්ද්‍රා මාක් 11 රේඩාර් පද්ධතියට අයත් අමතර උපංග ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපල් බග්ලි මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාට බාර දෙනු ලැබුවා. ඉන්දියා ගුවන් හමුදාවේ අනුග්‍රහකත්වය මත කටුනායක ගුවන් හමුදා කඳවුරේදී මෙය සිදු වුණා. රජය විසින් වතුකම්කරුවන්ට ලබා දෙන බවට පොරොන්දු වූ රුපියල් දහසක වැටුප මූලික වැටුපක් වශයෙන් ගෙවීමට කටයුතු කරන ලෙස බල කරමින් හැටන් මල්ලියාපුව ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වුණා. ඒ වතුකම්කරු වැටුප අයිතිවාසිකම් සුරකීමේ ව්‍යාපාරය ඇතුළු තවත් සිවිල් සංවිධාන රසක සහභාගිත්වයෙන් උතුරුමැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා. අම්බලන්කොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ රෂෙන් දිල්ෂාන් සහ හිරුනි මහේෂිකා යන අය අඩු කාලයකදී වැඩිම දුරක් පිහිනු ශ්‍රී ලංකික පිහිනුම් ක්‍රීඩකයින් ලෙස වාර්තා තබා තිබෙනවා. ඒ අම්බලන්කොඩ මාදම්පාගංගේ පැවති පිහිනුම් තරඟයකින් අනතුරුවයි. ඒත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ රාත්‍රියේ 9:35ට අපගේ රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයත් සමගින්.
ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.